සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ඔබේ හදවතට එන මේ මොහොතේදී මම කැමති ඔබත් එක්ක වේදාගන්න පුංචි සිතුවිල්ලක්. අද අපට ලෝකෙ දිස බැලුවොත් ලෝකේ ඕනම රටක අපේ රට දිහා බැලුවොත් අපිට පේන දෙයක් තමයි, දැනෙන දෙයක් තමයි, දකින දෙයක් තමයි වැඩිපුරම සීක්‍රින් මොන වගේ බිස්නසස්ද වැඩි වෙන්නේ කියලා. එකක් තමයි ඉස්පිරිතාල. තව එකක් තමයි රෙස්ටොරන්ට්ස්, හොටෙල්ස්. ඉතින් මෙන්න මේ ආකාර විශේෂයෙන්ම ඉස්පිරිතාල බිහිවීම ගැන කල්පනා කරොත් ඇයි දෙයියනේ අපිට හිතනවට මෙන්න මෙහෙම දෙයක්. අපි පුංචි කාලේ තිබුණේ මහා ඉස්පිරිතාලේ. එහෙමත් නැත්නම් පුංචි ඩිස්පෙන්සරිස් තිබුණා ගමේ. ඊට අමතරව ප්‍රයිවට් එක හොස්පිටල් එකක් විතරක් මතකයි. ඊට අමතරව හොස්පිටල්ස් කියනේ වච්චර මතක තිබුණේ නැහැ. කලාතුරකින් තමයි කෙනෙක් ඉස්පිරිතාලවලට ගියේ. නමුත් අද ඉස්පිරිතාල මොන තරම් ඉස්පිරිතාල ගොඩ ගැහිලාද? එක ටවුන් එකක් ගත්තොත් මොන තරම් ඉස්පිරිතාල ගොඩක්ද? වැහි වැහැලා තවත් හෙට දවසේ ඉස්පිරිතාල විවෘත වේවි. අඩියෙන් අඩියට ඉස්පිරිතාල, නර්සින් හෝම්ස්. ඇයි කියලා why is that? මෙන්න මේ ප්‍රශ්නය අපි අපෙන් අහගත්තොත් ඇත්තටම ඇයි මිනිස්සු අද එච්චර අසනීප? ඇයි ඔබයි මමයි අද මෙච්චර අසනීප වෙලා ඉන්නේ? ඇත්තටම මං හිතන්නේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි අදහන ධර්මය, එහෙමනම් ධර්මයානන්ව පෙරදරි කරගෙන ජීවිතේ ජීවත් කරන්න නැතුව පල්ලියට පන්සලට කෝරිවට යන්නේ නැතුව අපි මොනවද කරන්නේ? අපි ගෙදර ඉඳගෙන ඒ හැම දෙයක්ම දෙවියන්ට බාර දිය යුතු දේ අපි සේරම හදවත තුළ, ශරීරය තුළ තැම්පත් කරගන්නවා. ඉතින් මේ තැම්පත් කරගද්දී අර වැඩි වෙලා තියෙන රෙස්ටොරන්ට්ස්, හොටෙල්ස් අනම්මන මේ හැම දෙයක් තුළම ගිහිලා කාලා එනවා. මොනවද කන්නේ? සමහර වෙලාවට අපිට ගුණ නැති රසයි, ලස්සනයි දැක්කම හොඳට සල්ලි වියදම් කරලා ඒ දවස් සේරම කාලා සමායට තමුන්ගේ ශරීරයට ගැළපෙන්නේ නැති කෑමත් ඔය තුලින් අපි කනවා. මේ හැම දෙයක් තුලම මම කියන්නේ යන්න එපා කියලා නේ. ප්ලීස් ගෝ, බට් ඐම් ජස්ට් ට්‍රයින් ටු ටෙල් යූ හැව් ටු අන්ඩර්ස්ටෑන්ඩ් යෝ ඕන් සෙල්ෆ්. අපිට අපේ ගැන, අපේ ශරීරය ගැන අපිට අවබෝධයක් තියාගෙන තමයි කෑම බීම අපි පරිහරණය කරන්නට ඕනේ. ඒක වගකීමක්. ඉතින් ඒක නිසා මෙන්න මේ ආකාරයට අන්තිමට වැඩිමැත්‍ර කෑමනත් වඩා ගොඩක් අපිට බලපාන්නේ අපේ ශරීරයට ඇතුළු වෙන ඒ ස්ට්‍රෙස් ලෙවල් එක. මෙන්න මේ ස්ට්‍රෙස් ලෙවල් එක නිසා අපිට ගොඩක් අසාධාරණ දේවල් අපේ ජීවිතය තුළ සිදු වෙනවා. මොකද්ද මේ අසාධාරණ දේ කියලා? මේ ශරීරය එන්න එන්න වියපත් වෙන්න පටන් ගන්නවා, ලෙඩ වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට කෙනෙක්ගේ වයස හපුවම හරි පුදුමයි තිනවා. තාම අවුරුදු 30යි, නමුත් අවුරුදු 50ක 60ක කෙනෙක් වගේ තමයි පෙනුම. ඇයි ඒකට හේතුව? ස්ට්‍රෙස් එක වැඩි වෙලා දරන්න බැරුව ඒව සීරම ශරීරය තුළ තැම්පත් කරගෙන ඊර්වස අපි ස්පිරිතාල ගාන යන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අද දවසේදී මම නැවත වතාවක් ඔබට ආරාධනා කරන්න කැමතියි. ඔබට නැවතිලා හිතන්න, ඔබේ ආගම මොකද්ද? ධර්මය මොකද්ද? ඔබේ ධර්මයානම් ඔබට කියලා දීපු දේවල් මොනවද? මෙන්න මේ ඔස්සේ අපිට යන්න පුළුවන් නම් පල්ලියට පන්සලට යන්නට කාලයක් වෙලාවක් අපිට නිඩංගු කරගන්න පුළුවන් නම්, දෙවියන්ට අපේ ජීවිතේ පළවෙනි තැන දෙන්නට පුළුවන් නම්, ඒ දෙවියන් තුළ අපි යන ගමන අපේ ආත්මේ උන්වහන්සේගේ ආත්මයට බද්ධ කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේ කවදාකවත් වරදින්නේ නැහැ. උන්වහන්සේගේ ආශිර්වාදය අපිට වැටෙනවා, හම්බෙනවාමයි. අපි වැටෙනකොට උන්වහන්සේ අපිට අත දෙනවා. උන්වහන්සේ අපිව ඔසවල ගන්නවා. උන්වහන්සේ අපිව කරේ තියාගෙන යන්නේ ඊට පස්සේ. ඉතින් එහෙමනම් එවැනි දෙවි කෙනෙක් අපිට ඉන්නකොට, ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට ඉන්නකොට ඇයි අපි ඉස්පිරිතාල ගාන යන්නේ? ඉතින් එහෙමනම් නැවතිලා හිතලා බලමු. සුව කරන්න පුළුවන්, නිදහස් කරන්න පුළුවන් ඒ බලවතානන් එක්ක බද්ධ වෙලා ලස්සන ගමනක් යමු. රත්තරන් අම්මේ තාත්තේ දීපතේ ඒ සඳහා ඔබට ජයම ජය. සුබ දවසක් වේවා.